දිවයිනේ මේ දිනවල තියෙන වර්ෂාපතන ගත්තම විශේෂයෙන්ම උදේ කාලේ දිවයිනේ බස්නාහිර පුත්තලම මන්නාරම යාපනේ වගේ පළාත්වල විශේෂයෙන්ම උදේ කාලේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. නමුත් මේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. මොකද හේතුව දිවයිනට නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන බෙංගාල බොක්ක ප්‍රදේශයේ තියෙනවා කැළඹෙන ස්වභාවයක්. මේක 7-8-9 වගේ දිනයන් වෙනකොට අඩුපීඩන කලාපයක් බවට පරිවර්තන ලකුණු තමයි අපිට පහළ වෙලා තියෙන්නේ. හැබැයි මේකේ ඍජු බලපෑමක් දිවයිනට තිබෙන්නේ නැති වුණාට මේකේ වක්‍ර බලපෑම හේතු කොටගෙන එම දිනයන් වල 7-8-9 වගේ දිනයන් වලදී මේ දිවයින තුල තියෙන වර්ෂාපතනයේ තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම නීති දෙක කොටසේ සමහර ස්ථාන වලට මිලිමීටර 100 ඉක්මන වර්ෂාපතනත් ඊට අමතරව සුළඟේ වේගය වැඩි වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සුපුරුදු ආකාරයට සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මීට අමතරව දීවරහා නායක ප්‍රජාවට පැහැදිලිව කියන්න තියෙනවා, විශේෂයෙන්ම දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන බෙංගාල බොක්ක ප්‍රදේශයේ ගැමුරු මුහුත් තීරයේ සාමාන්‍යයෙන් දීවරහා නායක කටයුතු වල යෙදෙනකොට මේ කැළඹෙන ස්වභාවය සහ අඩුපීඩන කලාපයේ හේතු කොටගෙන අවධානය යොමු කරන්න කියනවා. මොකද විශේෂයෙන්ම මේක අඩුපීඩන කලාපයක් බවට පරිවර්තන වුණොත් සුළඟේ වේගය වැඩි, මුහුද රළු වීමේ හැකියාවන් සහ වැසි තත්ත්වයේ තද බල තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා අපි දීවරහා නායක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.